සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තු මස්ස දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහත ඥානචාරස්සෙ දස බලදරස්සෙ චතුවේසාරජ්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්සෙ දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බදම්මිසු අපපටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබබ්ඥුණු සම්මාසම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයන් පිළිබඳව අසීමිත දයාවකින් කරුණාවකින් මෛත්‍රියකින් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැදි මෙලොව ජීවිතයක් සකස්කර ගණ්ඩත් නිෙවැරදි වුන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන ශාත්ෂාත්කර ගැනීමේ පරමාර්ථයත් ඇතුවයි මේ ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. එ සියලු උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ධර්මශ්‍රවනය කරමු පෙන්නතනි අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලී දණ්ඩ කියන වර්ගයට අයිති වෙන එක ගාතාරත්නයක්. යථ දණ්ඩේන ගෝපාලු, ගාවුන් පාචේති ගෝචරං ඒවන් ජරාච මච්චූචය ආයුම් පා්චෙන්ති පානිිනා අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේත වනාරාම වැඩ ඉන්න කාලි එක පෝය දවසක විශාකා මහා උපාසිකාවත් එක්ක සිල්ගණ්ඩ ගිය පිරිසක් අරමුණු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථරත්නය දේශනාකොට වදාල විශාකා ම උපාසිකා පන්සීයක් පමණ කාන්තාවුත් එකතු කරගෙන ජේතවනාරාමිට බණහන්න ගිය දහවල් කාලී විශාකා මහා උපාසිකාව කල්පනා කළා මේ අය අද සිල්ගත්තේ මොනමොනවාගේ අරමුණු මුදුන් පත් කර ගැනීම පෙරදරි කරගනද කියන කාරණාව මේ අයගෙන් අහන් ඩෝන කියලා. එතන වයසකමායි හිටිය මැදිවයිසියි හිටිය තරුණ වයිසයයි හිටිය ළමා වයිසයයි හිටිය. ඉස්සරලාම ගියා වයසකමා එළඟට ඒ අයිළඟට ගිහිල් ඇැවුවා මෑනිවරුණි අද සිල්ගත්තේ මොනවාගේ පරමාර්ථයක් හිතිී තියාගෙනද කියලා. ඒ අඒ සඳහන් කලා දේ මරණෙන් පස්සේ දිවිය ලෝකය මේ බලාපොරොත්තුවූ ඇතුවයි අපි සිල්ගන්න කියලා. ඒළඟට ගියාර මැදි වයසේයිළඟට. ඒ අයිළඟට ගිහිල්ල අහනවා ඔබලා සිල්ගත්තේ මොනවාගේ පරමාර්ථයක් ඇතුවද ඒ ඇයි සඳහන් කළා සපත්න රෝසයෙන් මිදීම උදෙසාම අද සිල්ගත්තා කියලා පිනතින සපත්න රෝසය කියල කියන්නේ තමන්ගි ස්වාමයාට අන්‍ය භාරියාවක් ඉන්නවා කියලා දැනගත්තහම ඒ භාරිියාවට දැනෙන්නේ මහපුදුම දුකා. දරාගණ්ඩ බැරි දුකක් බවට පත්වෙනවා. එනිසා බොහෝ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා විනාස වෙලා යන හැටි ඒ නිසා දරුවන්ගේ ජීවිත විනාස වෙන හැටි සමාජය අපි ඕන තරන් අහනව දකිනවා. එති මේ අයි කියනවා අපේ ස්වාමියන්ට අන්න බිරින්දැවුරු ඉන්න නිසා අපේ හිතේ නිතරම දුක, වෛරය පසුතැවීම මේවාගේ දේවල් ඇතිවෙනවා. අන්න එයින් මිදෙන්ඩ අරමුණු කරගෙන තමයි අද සිල්ගත්ත කියලා එළඟට ගියාත් තරුණවායසය එළඟට අද සිල්ගත්තයයි කියලා ඒ අයගෙන් අහක් වහම මෙ තරුණවායසේ කාන්තාව සඳහන් කළේ විවාහයෙන් පස්සේ මුලින්ම ලබන දරුවා පිරිමි දරුවෙක් බවට පත්වෙන්ට ප්‍රාර්ථනා කරඩයි සිල්ගත්ත කියලා එළකට ගියා ලාබාල වයසේ දුවලළඟට ඒ අයගෙන් ඇහෝ දුවේ අද සිල්ගත්තේ මොනවාගේ අරමුණක් ඇතුවද ඒ ඇඒ සඳහන් කරනව මෑණියන වැඩි වයසට යන්න කලින් ඉක්මනට විවාහවීම පරමාර්ථ කරගෙන තමයි අද සිල්ගත්ත කියලා සිල්ගත්ත හතරගොල්ලකගේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු ටිකත් අරගන ඒ අයත් අඩගහගන මේ අයට නිසි මඟපෙන්විය යුතුයි කියන කරුණා පෙරදැරී අදහසත් ඇතුව විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාගිතුන් වහන්සේ උපාසිකාවලී මේ පිරිසකුත් අඩගහගන මේ වෙලාවේ මොනවාගේ කාරණාවක් සඳහා පැමිනිියාද කියලා අහපු හම අද දවස සිල් ගත්ත බවත්. තමන් සමග සිල් සමාදං වුණ මේ පිරිසගේ බලාපොරොත්තු ටිකත් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා. ස්වාමීණ මේ අයට නිසි මඟ පෙන්වීමක් කළ යුතුයි. මෙන්න මේ මේවාගේ අරමුණු මුදුම්පත් කරගඩ තමයි. ෙල් අරගෙන තියෙන් කියන කාරණාව සෙහිපත් කරලා සුදුසු ධර්ම දේශනාවක් කරන හැටියට ආරාධනා කළා ආංෙ ආරාධනාවෙන් පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ අරාපි මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනාකොට වදාලි යතහා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරා ඒවන් ජරාච මච්චූචය ආයුම් පා්චෙන්ති පානිිනං මේ ගාථ විසරල තේරුම යතා දණඩේන ගෝපාලු යම්සේ ගොපල්ලෙක් කෙවිටක් කරගෙන ගවයටික දක්වගෙන යනවද තෘුණ භූමිය දක්වා අං ඒවගේම ජාති ජරා ්‍යාදිි මෙන මේ තත්ත්වයේ. සත්වයා දක්වගෙන යනවා ආයුෂය කෙරවල දක්වා. කියන කාරණාව බුදුරජාණන් වහසේ දේශනා කොට වදාළ. ගොපල්ල ගවේ ටික ත්‍රණභූමියයට දක්වුණ වගේ මේ ජරාව සහ ්‍යාදිය සත්‍යාර්ගනය යනවා මරණය දක්වා කියන කාරණාව පැහැදිලි කරලා මෙ සියලු දෙනාටම ධර්ම දේශනාවක් කළ එමන පිනතින ගාථරත්නය භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙහි අන්තර්ගත ධර්ම කාරණාව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. මෙලොව උපන්නාවූ සත්ත්වයා ඒකාන්ත වශයෙන් දවසක මැරෙනවා. ඒක අපි හැමෝම හොදාකාරෝම දන්නවා. මේ ජරා මරණ කියන තත්ත්වයි ජරාව කියල කියන්නේ වයසට යනවා කියන එකයි. මරණය මේආත්මය අපේ ජීවිතය අවසා එනම් උපන්නා වූ සත්වයා හැමෝම වයිසට ගිහිල්ලම මැරෙන්නේ නෑ නමුත් ජරාවට පත් වෙනවා කියලා කියන්නේ මොහොතක් මොහොතක් ගානේ අපි වයස් ගත වෙන එකයි සිද්ධ වෙන්නේ. ලදරුවත්ක් වඩ පුළුවන් ක්‍රමාණුකූලුව ලොකුවෙලා ළමා වයිස ඉක්මෝල තරුණ වයිසටන ඔය වයිසට එනකං සමහර වෙලාවට හොඟක් අය කැමති වයස වැඩියංකි ඇන්ඩ කැමති දවසින් දවස ලොකු වෙනවාට කැමති දවසින් දවස උස යනවට කැමති ඒ නිසා කොච්චරක් උසගෙහිල්ලද සමහර වෙලාට නිතර නිතර උස මැනල බලනො ශරීරයේ මහත ප්‍රමාණයේ මැනල බලනු කාලි හරි කැමතිය එහෙම වෙනවට. නමුත් ටිකක් තරුණ වයස ඉක්මෝල යනකොට ඉඩවස වයස කියන්නත් අක මැත්තක් තියෙනවා ඒනි ජීවිත අභාවයට යන පැත්තට අපි කැමති නෑ. නමුත් පින්නතුනි ලදරුම වයිස ඉන්න කෙනෙක් ළමා වයිසටාව කියල කීවි ලදරු වයස ඉක්මවල ළමා වයසට එනකොට අපි ලංවෙලා තියෙන්නේ මරණයට. කෙනෙක් අවුරුදු හැත්තෑවක් ජීවත්වෙනවන අවුරුදු පහත් දැන් වයසයි කියල කියන්නේ මට ජීවත්තෙන්ට තියෙන කාලයෙන් අවුරුදු පහත් ඉවර වෙලායි තියෙන්නේ අවුරුදු දහයක් ඉවර වෙලායි තියෙන්නේ ආ එහෙම ක්‍රමාණුකූලෝ ජීවිතය යන්නේ අභාවේ පැත්තට එක ජරාවයි කියල කියනවා මේ වයිසට යනවා කිය එක ජරාවට පත්වෙනවා කියලා කියනවා. මරණ ධර්මතාවේ ඒ කාන්තයි උපන්්ඩොත් යම් කෙනෙක් අනිවාරයම ඒ සත්වයා මැරෙනෝ. භාගත වහස අපිට දේශනා කරනවා මෙන්න මේ මරණය කියන කාරණාව හැම වෙලාවම මෙනෙහි කරණ්ඩෝන කියලා. ඒක කුසලයක් ඒ භාවනාවක් මරණ මෙිනෙහි කරන භනාව අපිට බුදුරජාණන් වහන්ස දේශනා කරලා තියෙනවා අපකට කියනවා මරණා නුස්සති කියලා මරණය සිහිපත් කිරි බොහෝ මානිසන් සයි කල සිහිපත් කරලා. ක මයි පින්නතුනී මේ ලෝක ජීවත්වෙන හැම කෙනෙක්ම මරණයට බයයි අපි හැමෝම මරණයට බයයි. සත්තුසි උපාව පවා මරණයට බයයි. අපි කොච්චර බයවුනත් දවසක මැරෙනක ඒ කාන්තමයි. නමුත් අනිවාරෙන්ම මැරෙන කෙනෙක් ොයි තරම් බවුණ එක තේරුමක් නේ. ඇඩුවට වැලපුනාට දුක්කුණට මරණය මිදන්න පුළහංකමක් නෑ. මේ මරණය නැතං මාරයා කියන පුද්ගලයට අපිට අල්ලස් දෙන්න පුළහංකමකුත් නෑ. ඔහු සතුටු කරන්න පුළහංකමකුත් නෑ. එක මොහොතක්වත් ජීවිතයේ ඉල් ගණ්ඩ පුළහංකමකුත් කමකුත් නෑ අන්න ඒ නිසා අපි ජීවත්වෙන කාලයේ තුළ මෙ මරණයට මූුණදන්ට හොඳින් සූදානං වෙන්ඩ නෑ. තව විදිහිකට කවොත් ජීවත් වෙනව කියල කියන්නේ මරණයට සූදානං වෙනවා කියනෙක්. හො අනිවාරයෙන්ම පැමිණින දේන. එනිසා එකට අපි සූදානං වඩ මෝන. එතකොට ඒ සඳහා සූදානන් වීම ගැන බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ කරුණු දේශනාකොට වදාද සංවේගත් අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අට්ට මහා සංවේග වත්තු කියලා ඒ සංවේග වස්තු අටේ එකක් මරණේ ජාති ජරා ව්‍යාදි මරණ මරණ කියන ධර්මතාවේ සංවේග ඉපදිවීුතු කාරණාවක් හේතු මෙලවා අතහැරල යනවා ඒ වගේම පිඩතුනි මෙලවා අතහැරපු පුද්ගලයට නැවත උපතක් තියෙනවා මැරුණ කියල කීවොත් අනිවාරයම ආයිත් උපදිනෝ අභහාවක් ප්‍රාප්ත වනා කියල කීවත් උපදින නිදන ප්‍රාප්තියට පත් වනා කියල කීවත් උපදිනවා කලුරිය කලා කියල කීවත් උපදිනවා දිවංගත වනා කියල කීවත් ආයත් උපදිනවා ස්ර්ගස්ථ වනා කියල කීවත් ආයත් උපදිනෝ එතකොට නූපදින කෙනෙක් පිරිනිවං පෑව කියල කීවත් නැවත උපදක්නෑ භාගිතුන් වහස අපට අනුශාසනා කළින් මෙන්න මේ පිරිනිිවෙනා තැනට කටයුතු කරන්න මරණේ බොහෝම ඉක්මං කියල දේශනා කළාව අපි මැරෙන බව දන්නවා කවද මැරෙනවද කොතන මැරෙනවද කොහොම මැරෙනවද මොන හේතුව නිසා මැරෙනවද ඒකක්වත් අපි දන්නේ අපි දන්නේ නෑ නත් මැරෙන බව දන්නවා. අන්න ඒ නිසා අපි මුලින් මතක් කලාා ජීවත් වෙනවා කියල කියන්නේ මරණයට සූදානං වීමයි කියලා. ඒ සඳහා කුමක් කළ යුතුද භාගිතුන් වහස දේශනා කළා මරණයට සූදානන් වෙන කෙනා ආය උපදින්දත් සූදානං වෙන කෙනෙක්. එනගේ උපදින්ට තැන් තියවා. සතර අපාය උපදිින්දත් පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ ඉපදන්නත් පුළුවන්. දිවියලෝකයේ උපදිින්දත් පුළුවන්. මනුස්සලෝකෙ උපදින්නත් පුළුවන්. ඔය බ්‍රහ්මලෝකයේ දිව්‍යලෝකයේ මනුස්සලෝකයේ උපදිනව කියන කාරණාවට අපි හුඟක් කැමතියි. නමුත් සතරාපාය උපදිින්ද වෙනවට අපි කොහොමෝත් කැමති නෑ. අපි අකමැතිනං සතරාපාය උපදින්න ඒ සඳහා කළ යුත්ත මොකක් ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා හැම පුද්ගලයෙක් ළඟම උතුම් වූ සීලයක් තිබිය යුතුයි කියන. බොහෝ දේශනාවල්ලොලින් මේ කාරණාව මතක් කළා. මරණයට පත්වෙන කෙනෙක් නැවත උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලේ විසි. එහෙමන අපි කල්පනා කරන්න ඕනේ දැන් මගේගාව කොයි විදිහි සීලයක් තියෙනවද. මරණයෙන් පස්සේ සුගතියක උපදිට තරන් මංගාව තියෙන සීලය ප්‍රමාණවත්ද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්ු. මරණය හරියටම මෙනෙහි කලොත් ජීවිතයේ නිතරම කුසලයෙන් පුරුවුණෝ හේතුව තමයි කොයි වෙලාවේ මැරහිද කියලා දන්නේන අනිත්‍ය ස්වභාවයක්ම තමයි තියන්නේ ආං එහෙම නම් ද කෙනෙකුට දැනගන්්ඩ ලැබුණුොත් තව පැය විසිහතරක් ඇතුළත මම මැරෙනව කියලා අනිවාර්යෙන්ම දන්නවන අප පින්නතුන් හිතන්ඩකෝ කයෙන් කරන වැරදි කරයිදේ පුද්ගලය වචනයෙන් කරන වැරදි කරයි දේ පුද්ගලය හිතෙන් කරන වැරදි කරයිද එනම් මේ කය වචනය හිත මේ තිදොරින් සිදු කරන්න වූ යම් වරදක් වෙත්නම් ඒකද වරදකටවත් ඔහු යොමු එන්නේෑ මොකද තව පැෑවිය තර ජවත්තයෙන්ටෙ ඔය කාරණාව මනාව සිහියට ගත්තු. ඒ සිහියට ගත්ත පුද්ගලය දන්නවා මන් තව පැවිසි අතරක්වත් ජීවත්වන එකක් නෑ කියලා. අන්න ඒ නිසා ගුණධර්ම සම්පූර්ණ කිරීම කියන කාරණාව කවදාවත් ආපස්සටයවන්නේ නෑ. හෙටට කල්දාන්නෙත් නෑ අජ්ජේව කිච්චන් ආතප්පන් කෝජ්ඥා මරණං සුයි අද කළයුතු දේවල් අදම කරන්නඩ කවුද දන්නේ හෙට මැරෙන්නේ නෑ කියලා එ අජ්ජේව කිච්චන් ආතප්පා මකද මේ ආතප්ප කියන වචනි තේරුම ආතාපිර්ිය ආතාපි වීර්ය කියල කියන්නේ කෙෙ තවන වීරය යම් කෙනෙක් උතුම් වූ පංචසීලයේ ආරක්ෂා කරගන්නව නම් කෙලෙස් තවන මහාවීර්ය මේ සිල්පද පහක් ආරක්ෂා කිරීම තුළ කොයි තරං කලේසියක් අපි යටපත් කරනවාද. ප්‍රාණ ගහතයට කෙනෙකුට හිතක් එෙනවන එතන තියෙන ලේසිය න ගහත කරන්න තියෙන කැමැත්තක්. ඒ කැමැත්ත නැති කරගන්නවන අනුන්ට හිංසා කරන්න සත්ව ගාතනය කරන්න තියන ලේසය නැති කරගන්නවා. හොරකං කරන්න කැමැත්තක් තියෙනවනම් ඒ තියෙනෙත් ලේසිය. එනිසා හොරකමිනි පැලකෙනෝ. ධර්මීනං සඳහන්කදී අන්සතු වස්තුූ සර්භයක් වගේ දකිට කියලා ඕන තරං වස්තු තියෙනවා එවගේ ඕන තරන් උසස් වටිනාකං තියෙනවා නමුත් පන්නතිනේ හොරසිතින් ඉස්පර්ශ කිරීම අපිට හොරකම කියන කර්ම පතය සම්පූර්ණ කරවුණවා යම් භාණ්ඩයක් යම් තැනක තියෙනවා නම් යමෙක් සොරසිතින් තිබූතයින් තැනින් දසමයක පමණ ප්‍රමාණයක් සෙලෙවුවන ඔහට කර්මපතයේ සම්පූර්ණ වෙනවා. අරගන යන්න මවශ්‍ය නෑ තියෙන තැබින් සෙලෙව්ුවත්ය කර්මපතය සම්පූර්ණ වෙනවා. කර්මපතයේ සම්පූර්ණ වෙනවා කියල කියන්නේ නිරා දුකට එක හේතුවක් වෙනවා. නිරා දුකට හේතුවක් වෙනවා විතරක් නෙමයි ඊළඟට උපදින ආත්මවල ඉතාම දුක්්පත් පුද්ගලයෙක් බවට පත්වන්නේ තවත් මග කදනවා නිරයවල් වල දුක්විඳලා දුක්විඳලා කවදහරි මනුස්සලෝකේ කාවුත් ඉතාම දිලින්දික් වෙනවා සාමාන්‍යයෙන් අපි දකින නයිපොළොගුන්ට වඩා කට මේ කර්මපතය හරි විසයි නයික් පොළගෙක් දෂ්ටකළුත් සමහරලාට මේ ජීවිතන් සමුගණඩ සිද්ධවෙ. එතනින් එහාට වෙන දෙයක් එතනින් එහාට වෙන දෙයක් නෑ නමුත් මේ කර්මපතය සතරා පායිත් හෙළල නැවත කවදා හරි මනුෂ්‍යපතයකට ආපු කාලෙක ඉතා දුගී පුද්ගලෙක් බවට පත් කරවා එම් සරපයක් සේ දකිින්ට කියල කිය හම මහ ගෝර විස තියෙන සරපයෙක් වගේ දකිින්. කොච්චර වටිනා දෙයක් වනත් ඒකනිකන් කැටකැබිලිති ගොඩක් වගේ දකිින්ට එතකොට ඒක පිළිබඳව තන්හාවක් ඇතිවෙන්නේ සමාරලාට අන්සතු බිරිඳක් දැක්කහම තමන්ට වඩා වයසයි නම් අම්ම කෙනෙක් වගේ දකින්න කිවවා සමාන කෙනෙක් න සහෝදරියක් වගේ බලඩ කිව්වා. ලාබාල කෙනෙක් න දුවනි කෙනෙක් දිහා බලනව වගේ බලන්ට කිව්වා. අනික් පැත්තත් එහෙමයි. කාන්තාවකටන වැඩි මහළු කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සමාන කෙනෙක් සහෝදරයෙක් වගේ බාලෙ පුතනු කෙනෙක් වගේ දැකලා ඒ පිළිබඳව උපදින රාගසිත සහිත ලේසය යටපත් කරන්න උදව්වක් කරගණ්ඩ කෙල දේශනා කරනවා. මුසාවත් එහෙමම තමයි. එහෙමන මේ කාරණා තුළින් කොයි තරන් කෙලෙස් ප්‍රමාණයක් අපිට යටපත් කරන්න පුළහන්ද. සසර බොහෝම දුකට ඇදළදාන්න මහා කෙලිස් ප්‍රමාණයක් තවන්ඩ යටපත් කරන්න දුරකරගණ්ඩ මහත් වූ උපකාරයක් ඒ සීලේ තුළින් සම්පූර්ණ කරනවා යම් පහසු වෙලාවක අෂ්ටාංග උපෝසතයාදී නවාංග දසාංග උපෝසතයන්න ආදී සීලයන්ට යනව කෙළ කියන්නේ තවත් කෙලෙස් ප්‍රමාණයන් බොහෝසේ යටපත් කරනවා කියන එකයි මේ කෙලෙස් යටපත් කර කර සුගතිගාමී ජීවිතයකට මග හදාගන්නඩ තව බොහෝ කුසල් රැස්කරගන්ඩ නිවන් දක්නා ජාති දක්වා සතරාපායක නොවැටෙන්ට කුසලයෙන්ම පෝෂණය වෙලා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැඩ්නිිවී සැනසී වදාල ඒ උතුම් නිවන ශාක්ෂාත් කර ගැනීම සඳහාම කටයුතු කළ යුතුයි කියන කාරණාව භාගිත වහසේ පෙන්නෙනවා. නැඟර සිල්ගත්ත පිරිස නි කණ්ඩායම අදහස් කළා දෙව්ලව යන්ඩ වයිසකමයි. දෙවැනි කණ්ඩායම දේශයේ නැති කරගණඩ. තරුණය පිරිමි පුතෙක්ල බන්් ලාබාලායි ඉක්මනට විවාහයක් වෙන්ට මේ ප්‍රාර්ථනා හතරම ලෞකිකවූ බලාපොරොත් දුක කෙරවල කරපු බලාපොත්තුවක් ුවඟන සුගතියේ ඉපදුනත් සසරින් විදුන වෙන්න ඇනනි පිඩතුින් තවමත් ඉන්නේ සසර තුළමයි ඒ ප්‍රාර්ථනාව කරපු ඒ මහලු පිරිිසත් ධර්ම දේශනාව කරන මමත් මේ මැදිරිය තුළ බනාහන ඔබත් මේ ධර්ම දේශනාවශ්‍රවනය කරන ලක්වවැසි ලෝවශි තව විශාල පිරිසක් හැම කෙනෙක්ම ඒ කාටවත් දෙව්ලොව කියල කෙනෙ අලුත් තැනක්ද එකවරක් නෙමෙයි දෙවරක් නෙමෙයි සියවර දහස්වර අපි දිවියලෝකොල ඉපදි ලැටීෙනවා. බ්‍රහ්මලෝකවලත් ඉපදි ලැතිවා ඒ නිසාම තමයි මේ බනාහඩ තිහිතිලතිී ඒ නිසාම තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නමුත් අද අපි බඹලොවත් නෑ දෙව්ලොවත් නෑ. ඒ ඒ ජීවිතවල කරගත්ත පුුණ්‍ය මහිමයන් නිසා. බ්‍රහ්ම ලෝකවල ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ඒ බඹ සැපය වින්ද. පන්නතිනි අපි කරගත්ත කොසල කරමයන්. කෙම කෙමෙෙන් අඩුුවෙනවා. අපේ ළඟතියෙන මුදල් නැවත නැවත එතෙන්ට එකතු කළේ නැත්තං අරං පරිහරණය කරන්න කරන්න මුදල් ටික ඉවර වෙනවා අපේ පිනත් එහෙම්මම තමයි. බඹලෝට වෙලා ඒ පින බුක්තිවිදින්න බුක්තිවිදිින්ද අපේ පින අඩුවෙනවා. ඊට පස්සේ බඹලෝව වසන්ඩ තරම් ස්වභාවයක් නැතු වෙන බඹොලවිං චුතවෙලා දෙවුලොවටයනවා කාලයක් දෙව්ලව සැපවිඳල දෙව්ලවින් චුතවෙලා ආපහු මනුලොවටේනවා මනුස්වලෝකට ඇවිල්ලක් මනාව සිහිය පවත්වඩ බැරිවුුණ මෙහෙන් චුතවෙලා සතරපාහිටයවා. වචනයෙන් ගණනින් ප්‍රමාණයෙන් කිව නොහැකි තරන් කාලයක් සතර අපපායවල් වල දුක්විඳලා තවත් සංසාරි කරගත්ත කුසල කරමයක් නිසා කොයි කාලෙ හරි සතරපාහිනුත් මිදෙනවන්නේ අපි දෙව්ලොව බඹලොව හිටිය වගේම ඊට වඩා වැඩි වාර්ගානක් අපි සතරපාහිනරතිය ධර්මයේ සඳහන් කලා භාගිතුන් වහසේ සංවේග වත්තු පැහැදිලි කරනකොටම. මෙ සතරාපා දුක සංවේග වත්තුවල තවේකක්. සතරාපායට වැටුණොත් නැවත සුගතියට එනවා කියන එක ඉතාම දුර්ලභ කාරණාවක්. බාල පන්්ඩිත සූත්‍රයේ උදාහරණයක් දේශනා කළාය ගැන. හැබැයි ඒ උදාහරණය මේ හැමකිෙනෙක්ම නිතර නිතර අහල තියෙන උදාහරණ. මහා සාගරයට වැටිල් තියෙනවා එක සිදුරක්තියෙන විය ගහක් අවුරුදු සීයකට සැරයක් සාගරයේ පතුලින් උඩටේනවා කැස්බෑවික්. මේ කැස් බෑවට මේ විය ගහා හම්බ වෙලා විය සිදුරෙන් ඔළුව උඩට දාලා ආහස බලන්ඩ ෝනේ. ඒක වෙන්ඩ පුළුහන්ද භික්ෂූන් වහන්සේ ග හුව ඉන්නති ඒක වෙන්නෙම නැති දෙයක් කියල කිවොත් ඒ ඒ තරම්ම කාරණාවක් මොකද සාගරයේ ගෙන හොඳ වැටහීමක් තියෙන් දෝන සාගරයේ කොච්චර ලොකුයිද මෙලෝකට තියෙන්නේ එකම මහමු හොඳයි ඒ මහම හොඳ එහෙනම් කොච්චර ලොකුද එතකොට එක විය ගහයි සාගරයේ තියෙන්නේ වියගහ කොහෙතියයිද අවුරුදු සීයකට වතාවක් උඩේන කැස්බෑවා කොහෙෙන් උඩෙේද ඉති හරියටම මේ කැස්බෑාවට විය ගහම් උුණ ගහෙනවා කියන කාරණාව වෙන්ඩ පුළුහන් දෙයක් දෙ මෙච්චර සාගරී එක වෙන්ඩ බැරිම දෙයක් නමුත් පිනතිනේ වෙන්න නෑ කියල කියන්න වෙන්න නෑ කියල කියන්න බෑ තාමත්ම කලාතුරකින් වෙන්ඩ පුළුවන්. ඇැබ ඉතාමත්ම කලාතුරකින් කියල කිය හම කොච්චර ප්‍රමාණයයිදි කියලා තේරෙන්නේ තේරෙන්නේ. භාගිතුන් වහසේ දේශනා කරනවා මහණනේ ඒ තරම්ම දුර්ල බයි කියන කණකැස් බෑවා විය සිදුරයෙන් අහස බලනවා කියන කතාව. නිතර නිතර වැඩ පුළුවන් දෙයක් කියලා මම කියනවා. එක තරම් දුර්ල බැවැඩ ඒ දුෂ්කරව සිද්ධ වෙන දේ නමුත් නිතර නිතර වෙනවාවාගේ. නමුත් මනුස්සලෝකේඉදලා දුගතියට ගියොත් යම් කෙනෙක්. ඔහු නැවත සුගතියට වෙනවා කියනෙක ඊට වඩා පරම දුර්ල බයි කියල කියන්නේ. සසර හෙටි. නමුත් අපි හැමූම ඔය දුගතියෙත් හිටිය. අර සුගතියත් හිටියා . සසර මග ඉවර ඉවරණෑ දෙවුලව ගියා කියල කීවත් සංසාරය කෙරවල කලා නිමි නැවත සතරාපාදුකටත් වැටෙනවා. දෙවනි පිරිස ප්‍රාර්ථනා කළේ දේශය නැති කරගන්ට දේශය කියන්නෙත් මහා කුසලයක් කරුමය ඉළඟට ඒ ඇයට දේශයක් ඇතිවෙලා තියෙනෙ ස්වාමිපුරුෂයන්ට අන්‍ය භාරයාවන් නි ඔවුනුත් කර්ම රැස් කරන මොවනුත් කර්ම රැස් කරනවා. පියෙහි විප්පයෝගෝ දුක්කු. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක මෙතන තියන්නේ. අපි බොහෝම කැමති කෙනෙක් අපට නැතිව වුණහම තමයි අපිට දරාගණ්ඩ බැරි තරම් දුකක් ඇතිවෙන්නේ. එන මේ කාරණාවවිදි මොකක්ද පැහැදිලි වෙන්නේ අර කාන්තාව තමන්ගේ ස්වාමයාට බොහෝම කැමති හැබැයි ඒ ස්වාමයා අන්න බිරිඳකට බොහොම කැමති මය ඔහුට ඔහු තව කෙනෙකුට කැමති මය ඔහුට කැමති නිසා ඔහුටත් තියෙන්නේ දුකක් මැය නිසා තමන් කැමති තැනකට නිදහසේ යන්න තියෙන අපහසුථාවයක් තියෙනවා මෑට දුකක් තියෙනවා ඔහු තව කෙනෙක් ළඟට යන නිසා ඔහු ගැන ඊළඟට ඔහු හොයාගෙන යනාය ගැන දවේශයක් එනම් එතන තියන දැඩි උපාධානයක් අල්ලා ගැනීම උපාධනයේ වැඩිවෙඩ වැඩිවෙෙන්ඩ දුක වැඩි තමන්ගි පුරුෂය හැර වෙනත් පුරුෂයක අ්‍ය කාන්තාවක් කොයාගෙන යනවා කියලා දැනගත්තොත් අපිට ඒ ගැන කිසිීම දුකක් ඇතිවෙන්නේ නෑ. තැන තැන අපිේඒ ගැන ඕන තරන් කතා කරන්නත් පුළුවන් නමුත් අපිට දුකක් නේ. තමන්ගේ පුරුෂයා හෝ තමන්ග බිරිඳ එහෙම කරනවා කියලා දැනගත්තොත් ඒපුත් ගෙලගේ ජීවිතය ගිනි ගොඩක් වගේ වෙනවා. ඇයි එහෙම වෙන්නේ එක්කිනෙකාට තියෙන ප්‍රියභාවේ ල්ලා ගැනීම බැඳීම නිසා ඒම නම් මේ ලෝකයේ බැඳීම ඇතිවෙනව කියලා කියන්නේ දුකක් මයි එතකොට තුන්වෙනි කණ්ඩාය මේ බලාපොරොත්තුව විිවාහයෙන් පස්සෙ පිරිමි දරුවෙක් ලබාගන්න එක එතකොට සැනසීමක් දේ බලාපොරොත්තු වෙන්නේ සැනසීමේ නමින් ඔවුන් හොහැන්න්නේ මහා දුකක් පිරිමි දරුවෙක් නොලැබුණු ඒත් දුකක් පිරිමිදරුවෙක් ලැබිලා යම්වායසකද හදිසිේ මැරුණුත් එතන දුකක්. නමුත් අපි බලාපපුරොත්ති වෙන්න දේම ලෝක වෙන්නේ පිරිමි දරුවයට ලැබෙයි අපි බලාපොරොත්තුන යොහුගෙන් සැනසීම නමුත් ඒ දරුව නිසා මහා දුක්විවිින්ට සිද්ධ වෙන්නත් පුළුව. අපවා දහන්ඩ සිද්ධ වෙඩත් පුළුවවා අමන්ටත් සමාජයට මූුණ දෙන්න බැරිවිඩත් පුළුවන්. ඒ අය දවස කාවාහා විවාහ වෙලා අම්ම තාත්ත ගෙදරින් පන්නඩත් පුළුවන්. නමුත් අද බලාපොරොත්තු කොච්චනක්ද. නමුත් ඒ නිසා නැවත ඉපදුනේ මහා දුකක්. ලාබාල වයිසිය විවාහවෙන්ඩ ප්‍රාර්ථනා කරනවා. අර මැදිවයිසිය විවාහ වෙච්ච නිසා මහ දුකක් විදෙනවා මේ අය ඒ දුකට යන්ඩ උත්සහ කරනවා අරාය දුකෙන් මිදෙන්ට උත්සාහ කරනවා. එතකොට මේ සිල්ගත්ත පිරිස කවුරුවත් ළඟ උතුම් වෝ සම්මාධිච්ටික ප්‍රාර්ථනාව නිවැරදි ප්‍රාර්ථනාව ඒඇයඟ නෑ. දුකෙෙන් මිදෙන ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන්නේ හැමෝම ළඟ තියෙන්නේ නැවත දුකත් එක්ක ගමන් කිරීම ප්‍රාර්ථනාව. දුකත් එක්ක සංසරණය වීමේ ප්‍රාර්ථනාව. නමුත් ලොවතුරා බුදුවරු ලෝකෙට පහළ වනේ අපි හැමෝටම දුකින් මිදෙන මග කියල දෙෙන්ට. දුකින් මිදන මග භාග්‍යතු වහස අපිට කියල දෙනකොට. නැවත නැවත අපේ ප්‍රාර්ථනාව දුකටම වැටෙන එක නම් භාගතුන් වහසගේ දේශනාවට කීකරු බව ඒ පුද්ගලය තු දකිින් නෑ. සංසාරය ඔබත් අපිත් අදත් මෙතෙක් දුකක් විඳිනව නං ඒ හැම දුකකටම හේතුවක් වුණේ ආර්යන්ට අකීකරවෙච්ච නිසා නමුත් වටිනා අවස්ථාවක් ලැබිල තියෙනවා උතුම් මනුස්ස ජීවිතය ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක් සසර ඕන තරම් බුදුරජාණන් වහසේ ැබුණ ගැහුුණා මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන්ඩ පටන්ගත්ත කාල්ලිදලා මුණගෙහිච්ච බුදුරජාණන් වහන්සේලගේ ප්‍රමාණයේ පන්ලක්ෂ දලොස් දස් ීටිය විසි අටක් කියල සඳහන් කළි. වන්නතුනි ඔය තරන් බුදුරජාණන් වහන්සේලගෙන් ඔබටත් මටත් කොයි තරන් ප්‍රමාණයක් මුණගෙහිෙන්ඩ ඇත්ද. ඒ තරන් බුදුරජාණන් වහසේ මොුණගෙහිල්ත් අපට බැරිවුනානං තාමත් සසරින් මිදෙන්ඩ හේතුව තමයි මුලින් සඳහන්කරප විදිහට ආර්යෙන්න්ට අකීකරවීම. එනම් මෙවන් බුද්ධාන්තරයක් නැවත ලැබිල තියෙන වෙලා වෙත් මේවාගේ ලෞකික ප්‍රාර්ථනාවක් මුදුන්පත් කර ගැනීම සඳහානං මේ කැපකිරීම ඒත් භාගිතුන් වහසිට කීකරු නැතිකමක්ම තමයි. ආගිතුන් වහසගේ ධර්මය මනාව තේරුන් ත්තේ නැතිකමක්ම තමයි ඒ අවබෝධ කරන්න තාමත් සූදානන් නැතිකමක්ම තමයි. ආන් ඒ නිසා දේශනා කළා මරණය බොහොම වේගෙන් අපි හොයාගෙන එනවා. ඔය ප්‍රාර්ථනා කරන විවාහයේ වඩ ඉස්සරල මැරෙන්ඩ පුළුවන් ඔය බලාපොරොත්තු වෙන පිරිමිදරවා ලබන්ඩ ඉස්සරල මැරන්්ඩ පුළුවන් ආග නිසා අපි කළේුතු උතුම්ම පාර්ථනාව හෙමනම් මොකක්ද. ශ්‍රේෂ් මනුස්ස ජීවිතයයි. උතුම් බුද්ධාන්තරයයි මුණ ගැහහිල තියන වෙලාවේ. නැවත සසර නතරවෙන්නඩ කරන ප්‍රාර්ථනාවක් නෙමෙයි. වහවහා සංසාරයෙන් එතර යඩ කරන ප්‍රාර්ථනාවක් තමයි අපි ළඟතිෙන්ඩුවන. සමහර වෙලාවට මේ බුද්ධාන්තරයේම අපි බලාපොරොත්වෙෙන්න්න තැන යන්ඩ අපිට වීරය නැතිවෙඩත් පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ නමක් ගැන කියල ඒසාසනින් නිවන්ද කිනවා කියල ප්‍රාර්ථනා කළුත් ඒකත් අපිට නොවැඩත් පුළුවන් දෙනිසා නිවැරදිව කළ යුතු ප්‍රාර්ථනාවක් හැටියට ඉතාම ඉක්මං භවයක ඒක මේ ජීවිතය වඩත් පුළහන් ඊළඟ ජීවිතය වඩත් පුළුවන් මේ බුද්ධාන්තරයේ පුරාම බැරිවුුණොත් ඊළඟ බුද්ධාන්තරයේ තුළ වඩක් පුළුවන් එනි සයි ඉතාම ඉක්මං භවයක් ඉතාමත්ම කෙටි කාලයකින් ඉක්මං භවයක වඩෝනේ බොම කෙටිකාලයකින් වඩෝනේ. සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව සැපවත් වෙඩෝනේ. ආරයන් වහන්සේලගේ චරිතකතා ගැන කියනකොට රහත් බව ලබාගෙනනීම සඳහා විඳලතින දුක් අපිට බොහොම අහන්ඩ ලැබෙනෝ. සමහර රහතන් වහන්සේ නමක් තමන් ඇස් දෙක පුපුරණකම් සැතපිළානේ. අවදීම්ම භාවනා කරලා. සමහර රහතන් වහන්සේලා මාස ගණන් සක්මං කරලා. සමහර මහරහතන් වහන්සේලා වෙච්චාය ට වඩා වැඩිකල් දුක්කඳලා. සෝනාදී මහතෙරවරු කොයි තරං වීරය වැඩුවද. සක්මං කරලා සක්මං කරල යටිපතුලින් ලේගලන්ට ගත්ත. ඇවිදිට බැරි නිසා දනිස් දෙකින් සක්මං කල. දනිස් දෙකම හමගිහිල්ල ලේගලනකොට නැවත නැගිටලා සක්මං කරනවා. පාද දෙකින් දැඩිවේදනාවක් ඇතියෙනකොට ආය දනිස් දෙකින් සක්මන් කරනවා. ප්‍රතිපදාව සැපයි දෙතකොට ප්‍රතිපදාව සැපනෑ බොහෝම දුක් සහකතයි. විනාඩි දහයක් විතර භාවනා කරන්න වාඩිියුුණොත් අපේ ශරීරයේ ඇතිවෙන වේදනාවල් කොච්චරද. ආන්ගේ නිසා සැප සහිත ප්‍රතිපදාව ධාරුචීරයාදී මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහසේ මුණගෙල්ලා බණපද කීපයක් මහපාර දියහයි. නමුත් මහපාරයමර හත් වෙනවා පෑ ගනන් තැනක භාවනා කලාාද ප්‍රතිපදාව ඉතාම ඉතාම සැපයි. අංගනිසා සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධීෙන් ඒ උතුම් නිවනට යෑම සඳහා. මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් වහවහා වීරය කරටුවට. මරණය ඕනම වෙලාව අපි හවාගෙනෙනවා අස්තිරයි ජීවිත ස්තිර බව කොහොම ජීවිත නෑ තන පතක් අග රැඳුන පිණි බින්ඳුවක් වගේ අස්තිරයි එවන් ජීවිතයේ මරණය මොනමුොහොත අපි ොයාගෙන ඉද දන්නේ ඒ ඉතාම වේගෙන් අපි හවාගෙන ධර්මතාවයක් බව අපි බුදුරජාණන් වහන්සේ ජවණහන්සාදී ජාතක වලත් අපිට දේශනා කොට වදාලා අගේ නිසා ගොපල්ල ගවිුටික ත්‍රණභූමියයට දක්වුණ වගේ ජරාවයි මරණය එකතුවෙලා අපි ආයුෂයාගේ කෙරවල දක්වා අරන් යනවා ගෙවෙනවන හැම මොහොතක්මඒ ගෙවෙන හැම මොහොතකම අපට අහිමිවීමක් තියෙනවා ජීවිතය අහිමිවීම අගේ නිසා සඳහන් කළා යම් තැනක මහපොළොව හැරිලා ගිහිල්ල තියෙනවන අපි දන්නවා ජලපාරක්්ගිහිල්ල තියෙනවා තන කොළ අතුරිකිලි පිච්චිලා තියෙනවන්නන් අපි දන්නවා ගිනි පාරක්්ගිහිල්ල තියෙනවා ගස් කොළන් පෙරෙඉල්ලා අතු කඩාගෙන වැටිල්ල තියෙනවාන අපි දන්නවා සුළඟක් හමල තියෙනවා අංඒවාගිතමයි අපිට ලදරු අවදයක් තිබුණ ළමා කාලයක් තිබුණ තරුණ කාලයක් තිබුණ දැන් මැදියම් වයිසි සැඳෑ සමයඉන්නවාඒ ළමා කාලෙ තිබුුණ අතපයි පාසල් ගිය කාලෙ තිබුණ අතපය විවාහවෙච්ච කාලි හැඩරුව දැන්ග එකක්වත් එකක්වත් අපි ළඟනෑ ඊට වඩා හුඟක් වෙනස් කෙනෙ එදා අරගත්ත පින්තූර ටිකක් ළඟතියාගෙන බැලුවොත් එදාට වඩා අදාපි කොච්චර වෙනස් වෙලාද මොකක් නිසාද තමයි ජරාවට පත් වෙලා කෙලක මොහොතිං මොහොත වෙනස් වෙනවා මරණයේ ඉතාම ඉක්මනට හොයයා ගෙනවා ඒ නිසා වහවහා කුසල් දහම් රැස් කරලා තව ටිකකින් ම මැරෙනවක නවා වගේ චේතලාව මත පිහිටලා කයිෙන් සිතිං වචනයෙන් සිද්ධ වෙන හැම අකුසල ධර්මයක්ම අවම කරගෙන දස අකුසලයෙන් විදිලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන මරණයට සූදානං විච්ච කෙනෙක් තමන් ලබාගත්ත උතුම් ජීවිතයට හැබෑ සාධහරණයක් කරගත්ත කෙනෙ. තේ ජීවිතයට හොඳ සාධහරණයක් කරගත්ත හම ඒ පු්ජලයා මැරෙන්ඩ බයිනැති කෙනෙ. අගේ නිසා ඒ කාන්තෙන් හොයාගනෙන මරණ ධර්මතාවයට නිර්බයව මුහුණ දෙඩ පුළුහන් ජීවිතයක් පෝෂණය කරන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවීවා කියලා ආශිරුවාද කරනවා. පින්දුතුන අද්ද මේ උතුම් ධර්ම දේශනාවී දාහිකත්වය දරුණු ලබන්නේ. මීට වසරතිස් එකකට පෙර අභවක් ප්‍රාප්ත වූ, ඉබ්බාගම මුරුතව විසු බිශ්්‍රාමලත් විදුහල්පති තෙන්නකෝන් හිටිනායක මහත්මා හා ට වසරකට පෙර අභවක් ප්‍රාප්ත වූ බිශෝමැනිිකේ මඩදනිය යන දෙපලගේ දරු මුණපුුරන් නැතුළු ඥාතිහිත මිත්‍රාදීන් විසින්. කුතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා ඉබ්බාගමුව මුරුතව විසූ හිටිනායක පියාණන්ට හා බිසෝමැනිිකේ මඩදිනිය මෑනියන්ට එම දෙපලගේ දෙමව්පියන්ට පොළොන්නරුව ඉසිපතන ප්‍රදේශයේ විසූ රන්මැනිිකේ කොල සේකර මෑණියන්ට. වැල්ලව විසූ ජයතිලක පවුලේ පියාණන්ට හා පුංචමැනිිකේ මෑනියන්ටද. පූජාපිටිය අටුපොල විසූ බෙමල් රත්නායක මස්සෙනට, මතුගම විසූ ලීලාවතී තිලකරත්න පුංචි අම්මා ඇතුළු පවුලේමියග සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. ත තමාරා මදුභාෂිනී දියණට නලින කීර්තිකුලසේ කර පියාණන්ට සහ මතුගම තිලකරත්න බාප්පාට නිරෝගී සුව පාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගිසුවයේ දීර්ඝාශ ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ මෙලොවට ජනතක මවපියන්ටත් මේ පුුණෙ ධරමයන් ආශිරුවාදයක් වේවා කියල බොහොම කල්්‍යානමිත්‍රත්තයෙන් අපටත් දෙමව්පියන්ටත් ආශිරවාද කරල තියෙනවා. ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාත්‍රරුවර බෝධි සත්ව ගුණෝපේත. සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරනාාගම ශ්‍රී කුසලදම්ම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. අපොත් වී වදාළ සියලුම මහා සංගරත්නයට පින් අනුමෝදන් කිරීම රටජාතිය වෙනුවෙන් දිවිපිදුව රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්න්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සෙහිපත් කරලා තියෙනවා. දායක පින්වත් පිරිස විසින් පින් අනුමෝදං කළ සියලු දෙනාටම මේ මහා කුසල කර්මය අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියලු දෙනාට මරත්නත්‍ර ආශිරවාදීෙන් නිදුක් නිරෝගිභාාවී චිරීවනය උදාවේවා අපවිසින් වැස්කරගත්ත සියලූම පුන්න ධර්මයනුත් මේ පින්ඩතුන්ට ඒ කාන්ත වශයෙන් හේතුවේවා ඔබා පිසිරු දෙනාටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේපුන්න සම්පත් හේතුවාසනාවීවා කියල ප්‍රර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළෝකෝ චරාජා භවතු දම්මිකු.